ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංකකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදන්කා බේසින්. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල වගකීම බාර ගනිමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි. මෙරට ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් කමිටුවක් පිහිටුවන බව ජනපති සර්වපාක්ෂික සමුළුවේදී කියයි. අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා යලි පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා සෝදිසි මෙහෙයුම්. දිවයින ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා යලි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර පුද්ගලයන් 359 දෙනෙකුට දිවි අහිමි කරමින් පාස්කු ඉරිදින සිදුව ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරමින් පොලිසිය එම සැකකරුවන්ගේ ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කළා. දවසේ පුවත පසුගිය 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලට අදාළව අවශ්‍යව සිටින සැකකරුවන් 6 දෙනෙකුගේ ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කළා. මෙම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඉබ්‍රාහීම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් ඉබ්‍රාහීම් ෂාහිඩ් අබ්දුල් හක්, පුලස්තීනි රාජේන්ද්‍රන් නොහොත් සාරා, අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් යන අයයි. මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව 0718 591 771 0112 422 176 0112 395 605 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දිය හැකි. මෙතර ශංග්‍රීලා හෝටලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අතරින් දෙවනුව බෝම්බේ පුපුරවාගත් සැකකරු මොහොමඩ් සහරන් නැමැත්තාද යන්න පිළිබඳ හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට විමර්ශන කණ්ඩායම් තීරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු නාමිකව හඳුනාගෙන තිබෙනවා. IS ට්‍රස්ට් අනුග්‍රහය ලද බව කිව් ජාතික තවහිද් ජමාත් සංවිධානය එල්ල කළ එම ප්‍රහාර මාලාවට කාන්තාවකද සහභාගී වී ඇති බවට සැක පළවනවා. සහරන් හෂිම් නායකත්ව දෙන ජාතික තවහිද් ජමාත් සංවිධානය මෙරට කතෝලික දේවස්ථාන 3ක් සහ සංචාරක හෝටල් 3ක් ඇතුළු ස්ථාන 8කදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ පසුගිය ඉරිදායි. අරාබි භාෂාවෙන් තවහිත් යන්නේ තේරුම එක් දෙවියෙකු පමණක් යන්නයි. ජමාත් යන්නෙන් කණ්ඩායම යන අරුතගෙන දෙනවා. ඒ අනුව ජාතික තවහිත් ජමාත් සංවිධානය යනු එක් දෙවියෙකු පමණක් අදහන ජාතික වශයෙන් සංවිධානය වූ කණ්ඩායමක් ලෙස හඳුනාගත හැකි. මෙරට නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගත් ජාතික තවහිත් ජමාත් සංවිධානය මෙරට දියත් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම ඊට දින දෙකකට පසු IS ත්‍රස්ත සංවිධානය විසින් බහරගනු ලැබුවා. එම ප්‍රහාර සඳහා කාන්තාවකද සහභාගී වූ බවට මේ වන විට සැකපල වී තිබෙනවා. ඒ ප්‍රහාරයට පෙර බෝම්බකරුවන් IS ත්‍රස්ත නායක අබුබාකර් අල් බැග්ඩෑඩිගේ නමින් දිවුරණ අවස්ථාවකදී ගත වීඩියෝවෙන් සහ ඡායාරූපයක් හේතුවෙන් ප්‍රහාරය සාර්ථකව සිදුකරන බවට IS නායකයා නමින් දිවුරණ අදාළ වීඩියෝවේ කාන්තාවකගේ බවට සැක කළ හැකි අතක් තිබෙන අයුරු පැහැදිලිව හඳුනාගත හැකි. එමෙන්ම මුහුණ නිරාවරණය කරගත් ජාතික තවහිද් ජමාත් නායක සහරන් හෂිම් මැදි කරගත් අනෙක් ඡායාරූපයේද දකුණු පස සිට පිළිවෙලින් තෙවැනියට සිටින්නේද කාන්තාවක් බවටයි සැක පළවන්නේ. ජාතික තවහිද් ජමාත් ධානයේ නායක සහරන් හෂීම් කලාපය තුළ ස්ලම් නීති රාමුව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තරුණයන්ගේ සහය ඉල්ලා අන්තර්ජාලයට යොමු කරන ලද වීඩියෝ වක්ද සොයා ගැනීමට ඉන්දිය බලධාරීන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ශ්‍රී ලංකාව තුළ ජාතික තවහිද් ජමාත් සංවිධානය මෙහෙය වූ ප්‍රහාරය සාර්ථක වීම පිළිබඳව සතුටු වන IS ත්‍රස්තවාදීන් බුදුරජාණන් වහන්සේගේ සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහ ඇමරිකානු ජනපතිගේ රුව ඇතුළත් ගිනිගෙන දැවෙන ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බව මහා බ්‍රිතාන්‍යයේ ද සන් නැමැති වෙබ් අඩවියක් වාර්තා කරනවා.
අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා සහභාගී වූ බෝම්බකරුවන් සිව් දෙනෙකු මේවන විට නාමිකවම හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉහළ අධ්‍යාපනයක් ලැබූ මෙරට ධනවත් පවුල් පසුබිමකින් පැවතෙන්නන් වීම විශේෂත්වයක්. CNN පුවත් සේවයේ වාර්තා කළේ කලක් මහා බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ එක බෝම්බකරුවෙකු අබ්දුල් ලතිෆ් ජලීල් මොහොමඩ් බවට හඳුනාගෙන ඇති බවයි. ඔහු 2006-2007 කාලය තුළ එංගලන්තයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. ජලීල් මොහොමඩ් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගැනීමට තුන්වරක් උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ පසු දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට ලැගුම් හලක් වෙත ගොස් බෝම්බය පුපුරවාගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අතර ප්‍රහාරවලට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඔස්ට්‍රේලියාවේ රැඳී සිට අධ්‍යාපනය හදාරා 2013 වසරේ එරටින් පිටව ගොස් ඇති බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද තහවුරු කළා. කොළඹ ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලවල මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරියේ ඉන්සාෆ් ඉබ්‍රාහිම් සහ ඉල්හාම් ඉබ්‍රාහිම් සහෝදරයන් බවට ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා. එම වෙබ් අඩවියට අනුව ඉන්සාෆ් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේත් ඉල්හාම් ශැංග්‍රිලා හෝටලේත් අදාළ පිපිරීම් සිදු කර තිබෙනවා. 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන ඉන්සාෆ් ඉබ්‍රාහිම් එක් දිනයකගේ සහ පිරිමි දරුවන් 3 දෙනෙකුගේ පියෙක්. ඉන්සාෆ් ඉබ්‍රාහිම්ගේ පියාවන මොහොමඩ් ඉබ්‍රාහිම් හජ්ජාර්ද මෙරට ප්‍රකෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන අතර ඔවුන් දෙදෙනා කලකට පෙර ව්‍යාපාරික සම්මාන උත්සවයකට සහභාගී වී සිටියේදී ගත් ඡායාරූප කිහිපයක්ද ඩේලි මේල් වෙබ් අඩවියේ පළ කර තිබුණා. ඉන් රජයේ කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට අතට අත දෙන මෙම ඡායාරූපයේ දකුණු පසින් සිටින්නේ ඉන්සාෆ් ඉබ්‍රාහිම් වන අතර එහි මැද ඔහුගේ පියාවන කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් හජ්ජාර් දැකගත හැකි. ප්‍රහාර සිදු වූ දිනේ මොහොමඩ් ඉබ්‍රාහිම් හජ්ජාර්ද අත්අඩංගුවට ගත් අතර ඔහු අමාත්‍ය ෂාඩ් බදියුදින් මහතා සමග සමීපව කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූපද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. කෙසේ වෙතත් අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාගේ මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2017 වසරේ දිනක රාජකාරී කටයුත්තක් සඳහා ඉබ්‍රාහිම් හාජියාර් සහ අමාත්‍යවරයා අතර හමුවක් සිදු ඇති නමුත් පෞද්ගලිකව කිසි විටකත් එවැනි හමුවක් සිදුව නොමැති බවයි. ඉන්සාෆ්ගේ සොහොයුරු 36 හැවිරිදි ඉල්හාම් ඉබ්‍රාහිම්ගේ බිරිඳ අටමස් ගැබිනියක් වූ බවත් දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඔවුන් පදිංචි නිවස පරීක්ෂා කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේදී ඇය බෝම්බයක් පුපුරා ගනිමින් ජීවිතක්ෂයට පත් වූ බවත් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ කිහිප දෙනෙකු ඉරාකයේ සහ සිරියාවේ පුහුණුව ලබා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව සිදුකරන විමර්ශන සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරීන්, ඇමරිකානු FBI නිලධාරීන් සහ බටහිර බුද්ධ්‍යංශ නියෝජිතයන් මේවන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඩේලි මේල් වෙබ් අඩවියේ සඳහන්. පාස්කු ඉරිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් මේවන විට සැකපිට පුද්ගලයන් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ දිවිනි ප්‍රදේශ කිහිපයක ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ සිදු කළ බැටලීම් වලින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. බලංගොඩ කිරිමිටිය තැන්න ප්‍රදේශයේ නිවසක සිදු කළ විශේ෷ මෙහෙයුමකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාර්ග සැලසුම් සිතියමක් පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර 6ක් සහ සැකකටයුතු කැබරතයක් සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුද ඒ අතර වනවා. පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ ආරක්ෂකංශ බලංගොඩ කිරිමැටිය තැන්න ප්‍රදේශයේ නිවසක් හදිසි සෝදිසියකට ලක් කළා. ඒ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාවට පුහුණු කරන ලද පොලිස් නිලසුනක ටෝගාද යොදා ගනිමින් එහිදී නිර්ෂාත් නිස්ලාම් නම් 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාර්ග සැලසුම් සිතියමක් සොයාගනු ලැබුවා. ඊට අමතරව පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නිකුත් කරන අවසරපත් 6ක්ද ඔහු සතුව තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ දෙකක්, ඊයම් බෝලයක්, සිම් කාඩ් පත් කිහිපයක්, ජංගම දුරකථන තුනක්, බැංකු කාඩ් පත් කිහිපයක් සහ ටැප් පරිගණකයක් සොයා ගැනීමටද ආරක්ෂකංශ සමත් වුණා. සැකකරු භාවිත කළ සැකකටයුතු කැබ්‍රතයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහි පිටුපස කොටසේ තට්ටුවට මතුපිටින් අඟල් 4ක් පමණ උසින් තවත් තට්ටුවක් නිර්මාණය කර ඇති බවයි. අදාළ කැබ්‍රතය අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් එකක් බවට අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු එය අම්පාර ප්‍රදේශයෙන් බලංගොඩට රැගෙන විත් ඇත්තේ පසුගිය 16 වැනිදායි. මෙම සැකකරු මීට පෙර අරලියගහ මන්දිරයට ආසන්න කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. සැකකරු අද පස්වරුවේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. මේ අතර අද දිනේ සැක කටයුතු පාර්සල් සහ වාහන පිළිබඳ සෝදිසි කිරීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වුණා.
තිරප්පනේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයන් සිය දෙනෙක් රක්මාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 3 දෙනෙක් වවුනතිව් සහ මේකලෑ ප්‍රදේශවලින් පුද්ගලයන් 2 දෙනෙක් බැගින්ද අතරංගොටගෙන තිබෙනවා. බණ්ඩාරගම, බලංගොඩ, මාතලේ, තෙල්දෙනිය, වත්තල යන ප්‍රදේශවලින් එක්ස් එකකරුවෙකු බැගින් පොලිස් අතරංගොටපත් වුණා. බණ්ඩාරගම ප්‍රදේශයේදී අතරංගොටගත් පුද්ගලයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහකාර රථවාහන පරීක්ෂකවරයෙකු බව අනාවරණ වී තිබෙනවා. මෙතර මට්ටක්කුලිය කාකදූපත මහජින් කඳුර නමින් හඳුන්වන ප්‍රදේශයේ පොලිස් විශේෂකාරී බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් සැකපිට පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර කොළඹ අපරාධ කොට්ටාශය සහ පොලිස් විශේෂකාරී බලකායෙක්ව මෝදර ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වැටලීම්වලින් කඩු 6ක් සහ මෙරට නිෂ්පාදිත අත්බොම්බ 21ක් සොයාගත්තා. පොලිසිය පැවසුවේ මීට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි. කටුනායක ගොන්තොටුපළ අසල තිබූ සැක කටයුතු මෝටර් රථයක්ද අද පෙරවරුවේ ගොන් හමුදාවේ විශේෂ සෝදිසියකට ලක් වුණා. අදාළ මෝටර් රථය ගොන්තොටුපළ පිවිසුම් දොරටුව දෙසට දහවනේ වෙමින් පවතින විට ගොන් හමුදා නිලධාරීන් විසින් එය නවත්වා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කළා. මෙතර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පිටුපස කැවිලිකර විකිණීම සඳහා තිබූ හිස් ඉඩමක අද උදෑසන 9ට පමණ සුළු පිපිරීමක් වාර්තා වුණා. අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර පිපිරීම සිදු ස්ථානය ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කළේ මෙලෙසින්. අනතුරුව එම ස්ථානය පූගොඩ මහේස්ත්‍රාත් නිලපුලි ලංකාපුර මෙනවියගේ පරීක්ෂාවටද ලක් වුණා. මෙතර බැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අද දහවල් කොටහෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ කරගන්නා තොරතුරු මත වත්තල නායක්කන්ද ප්‍රදේශයේ තිබී WPDAE 41.97 දරන සැක සහිත ලොරි රථයක් කොටහෙන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙතර කොළඹ ස්ථාන කිහිපයකට එල් වූ බෝම්බ ප්‍රහාර සාධාරණීකරණය කරමින් වීඩියෝ පටයක් සමාජ ශාලාවිත මුදාහල බවුනියාව පට්ටානීචූ ප්‍රදේශයේ දේවස්ථානයක මෞලවීවරයා සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වවුනියාව සෙට්ටිකුරුම් ප්‍රදේශයේ පදිංචි F. නවුමන් නැමැති මෙම මෞලවීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහුට නීත්‍යානුකූල භාර්යාවන් 4 දෙනෙක් වන අතර ඔහුගේ සහෝදරයා ප්‍රාදේශීය දේශපාලඥයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. පසුගියදා දෙහිවලපිහිටි ලැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සිදු කළ සැකකරු ඊට පෙර දින කොළඹ ටාට් සමුද්‍රා හෝටලයට පැමිණි අවස්ථාව හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. පවතින තත්වය සැලකිල්ලටගෙන හෙට දිනේ මුස්ලිම් දේවස්ථානවල පැවැත්වීමට නියමිත ජුම්මා යාඥා මෙහෙයන් නොපවත්වන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය MHA හලීම් මහතා සියලු මුස්ලිම් දේවස්ථානවලින් ඉල්ලීමක් කරනවා. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගියදා සිදු වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පසු සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි. පාස්කු ඉරිදා දින සිදු වූ අනපේක්ෂිත සහ අවාසනාවන්ත සිදුවීමෙන් පසු ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් දසදහසකට අධික පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. අදාළ ප්‍රහාර මාලාවෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත් ඔවුන්ට ආරක්ෂාව සැපයුවන් සහ රැඳී සිටි වාසස්ථාන පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. ආරක්ෂකංශ මෙහෙයුම් කටයුතුවලට අදාළව ඇතැම් පුද්ගලයින් විසින් කරනු ලබන කෙටිපණුවඩ කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදන හේතුවෙන් මහජනතාව දැඩි කලබලයකට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රිවිධ හමුදා ප්‍රකාශකවරුන් විසින් සිදු කරන ප්‍රකාශ හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ නිලපුවත් පමණක් පිළිගන්නා ලෙසයි. මේ අතර දෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම දිවයිනේ සියලු පාසල් සහ එයාවට ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂකංශවල සහභාගිත්වයෙන් විශේෂ ක්‍රියාන්විතයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එළඹෙන 29 වැනි සඳුදා දින දෙවන පාසල් වාරය ආරම්භ වන අතර ඊට ප්‍රථම මෙම ක්‍රියාන්විතය සිදු කිරීමට නියමිතයි. මේ අතර දැනට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යාන ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යාන ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඊට අදාළව එම ආයතනය විසින් දැනට නිකුත් කර ඇති සියලු බලපත්‍රද මේ අටතේ අවලංගු බව එම නිවේදනයේ සඳහන්. පසුගියදා දෙහිවල පිහිටි නැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ සැකකරු ඊට පෙර දින කොළඹ ටාට් සමුද්‍රා හෝටලයට පැමිණි අවස්ථාව හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා. පසුගිය 21 වෙනිදා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ සැකකරු ජලීල් මොහමඩ් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඊට පෙර දින කොළඹ ටාට් සමුද්‍රා හෝටලයට පැමිණ තිබුණා. මේ සැකකරු හෝටලේ විමසීම් කවුළු ඉදිරිපිට රැඳී සිටි ආකාරයයි. ඊට පසු දින ඔහු හෝටලයේදී බෝම්බේ පුපුරා ගැනීමට තුන්වරක් උත්සාහ දරා ඇති අතර එය සාර්ථක වී නැහැ. පසු සැකකරු දෙහිවල ප්‍රදේශයේ තවත් දේවස්ථානයක් වෙත ගොස් ඇති අතර එහි ආරක්ෂාව තරකර තිබීම හේතුවෙන් සැකකරුගේ උත්සාහය එහිදීද අසාර්ථක වී තිබෙනවා. මේ සැකකරු පසුගිය ඉරිදා දෙහිවල සත්වෝද්‍යාන ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් ලැගුම්හල තුලදී බෝම්බේ පුපුරා ගැනීමට පෙර ලැගුම්හල වෙත පැමිණෙන ආකාරයයි. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ඉල්ලා අස්වේ මේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබෙනවා. අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දිවයිනේ ස්ථාන කිහිපයක පසුගිය දා සිදු ප්‍රහාර මාලාවට පොලිසිය ඇතුළු ආරක්ෂකංශ වගකිවිය යුතු බැවින් තමා අදාළ තීරණය ගත් බවයි. මේ අතර පොලිස් ප්‍රතිවරයාටද ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතත් ඔහු මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැහැ. දිවයිනේ ස්ථාන කිහිපයක පසුගියදා සිදු වූ ප්‍රහාර මාලාවෙන් පසුව අනාවරණ වුණේ මෙරට ආරක්ෂක අංශ අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර දැනුවත්ව සිටි බවයි. මේ හේතුවෙන් මෙරට ආරක්ෂක අංශ ප්‍රධානින් මෙන්ම ආණ්ඩුවටද මේ සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වුණා. ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විදේශ මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශය පිළිබඳද සමාජයෙන් එල්ල වූයේ දැඩි විවේචනයක්. සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ පැය 24ක් තුළ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බවයි. ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණ ගැසී ඇති අතර එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට සිය දුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බව වාර්තා වනවා. කෙසේ වෙතත් පසුගියදා සිදු වූ ප්‍රහාර මාලාවට ආරක්ෂකංශ වගකිව යුතු බැවින් එම වගකීම බහරගනිමින් තමා සිය දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දුන් බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද සිය දුරෙන් ඉල්ලා අස්වන ලෙස ඊයේ පස්වරුවේ දැනුම් දුන් බව වාර්තා වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ පස්වරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවා ඇති අතර එහිදීද සිය දුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. සමස්ත කැබිනට් මණ්ඩලයම පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා ඒකමතික තීන්දුවකට එළඹ ඇති බවද අගමැතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්. ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම බහර ගනිමින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂකංශ ප්‍රධානීන් ඉල්ලා අස්වේ යුතු බවට තවත් පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල වුවද පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිවරයා පත්කරන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ව්‍යවස්ථාදායක සභාව මගින්. පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ ඒ සඳහා වන යෝජනාව ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි නිර්දේශය මත පමණයි. කෙසේ වෙතත් පොලිස්පතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක සිය ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී සිය දුරෙන් ඉල්ලා අස්විය හැකි. මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වන එන්.කේ. ඉලංගකෝන් මහතා සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් දයාරත්නායක මහතාගේ නම් යෝජනා වී ඇති බව අද පුවත්පත් වාර්තාවල දැක්වුණා. කෙසේ වෙතත් ජෙනරල් දයාරත්නායක මහතා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි. ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර සියලු ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අමතමින්. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂන මහත්වරුන් සහ පක්ෂ නායකින් ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටියා. අපේ රටට විශාල වශයෙන් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය තුරන් කිරීමට, මර්ධනය කිරීමට
විශාල ජාත්‍යන්තර සහයෝගයක් මේ වන විටත් ලැබිලා තිබෙනවා. ලෝකයේ ඉතාම ඉහළ ප්‍රබල රටවල් 7ක 8ක ක්‍රියාකාරීන් මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග කටයුතු කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ සිට පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් බුද්ධියන්සත් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි විවෘත කරනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගෙන් ඒකාබද්ධ වූ ඔබ අප සියලු දෙනාම එකට එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙමු කියලා මම ඉතාම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. අග්‍රාමාත්‍යවරයා සහ සිසු පක්ෂ නායකින් මෙහිදී සමුලව ඇමතුවා. මේ අපි පළවෙනි වතාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අහු වුණේ අවස්ථාවක්. ඒ පිළිබඳ ගත යුතු ඇමති මණ්ඩලයේ ආරක්ෂකංශවල පරිපාලන ප්‍රතිව්‍යුහගත කිරීම අපි ජනාධිපතිවරයාට දැන් සාකච්ඡා කරගෙන යනවා. අපි අවධානය කරන්නේ ජාතික ආරක්ෂාවට නිසිතන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමිතැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තීය භාවයක් සහිත පරිණත සුදුස්සන් අතට පත් කරන්න කියලා. වහාම ජාතික ආරක්ෂාව බාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න. මෙවැනි සිදුවීමක් සිද්ධ වුණාම අපේ රටේ ඒක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. අදත් අපි දකින්නේ ඒක තමයි. අපි අත්අඩංගුවට ගන්න ඕනි. අපි ඒ අයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඕනි. හැබැයි නීති ක්‍රියාත්මක කරද්දී අහිංසක සාමාන්‍ය පුද්ගලයන්වත් අත්අඩංගුවට ගත්තොත් ඒ හරහා මොවුන්ට අවශ්‍ය කරන සරු බිම තවත් වර්ධනය වෙනවා. මේක දේශපාලනයක් කරගන්න ඕනේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. ජාතීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වගේ විනාශයක් එන්න දුන්නේ සියලු දෙනාම වගේ සියලුම ආණ්ඩුව වගේ කියන්න ඕනේ. එක පක්ෂයක් මේක සමහර දේශපාලක උඩට දාන්න ට්‍රයි කරනවා. එක පක්ෂයක්. ඒක නතර කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කවුද හරි වනාත වෙල්ලුව අල්ලගත්ත වෙලාවදීස කවුද හරි ඔබතුමාට හෝ එහෙම නැත්නම් ආරක්ෂක අංශයට කවුද හරි බලපෑම් කරා නම් ඒක වැරදි. කරපුවාගෙන ගෙන ඔබතුමා ඇක්ෂන් ගන්න ඕනේ. පළමුව මෙතනින් එළියට එන්න මේ විදෙස් සහය ඕනේ නැහැ. අපේ ආරක්ෂක අංශ ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. තනියෙන් මේ ඕනම අභියෝගය ජය ගන්න පුළුවන් කියලා. ඒ නිසා මේකේ ආරක්ෂක අංශ දුර්වල කළා. ඒ දුර්වල කරපු ස්පේස් එකට වෙන කොහේ හරි බටහිර රටවල හමුදා මෙතනට ගෙන්න ගන්න දිශාවට මේක අරගෙන යන්න දෙන්න එපා. සමහරුන්ට උනේ ඒක. ඒ නිසා අපේ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්න. කාටවත් එල්ල කරන චෝදනාවක් හැටියට නෙවෙයි. නමුත් ඒ නීරස ඇත්ත පිළි අරගන්න නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ. අපි දැන් පෙන්වන්න ඕන ජනතාවට අපි එක්සිතින් මේකට විරුද්ධව නැගී සිටිනවා කියන එක. මුළු රටම හැම ජාතියක්ම එක්කෙනෙක්වත් හොයාගන්න බෑ මුස්ලිම් ජනතාව තුළ මෙවැනි මිලේච්ඡ කණ්ඩායමකට ආධාර දෙන කෙනෙක්වත් හොයාගන්න බැරි තත්වයක තමයි දැන් මුස්ලිම් ජනතාව ඉතාම ආවේගශීලීව ඉන්නවා. අන්තවාදී ත්‍රස්ත සංවිධානය හා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අතර සබඳතා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ප්‍රහාරය සිදු කළ පුද්ගලයා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවයි. මේ සිදුවීම් මාලාවේ බොහොම තැන්වල රිෂාඩ් බදුදීන් ඇමතිතුමාගේ නම කියවෙන ශැංග්‍රිලා හෝටලයේ සිය දිවි නසාගත්ත ඉබ්‍රාහිම් ඉන්සාබ් කියන පුද්ගලයාගේ බිරිඳගේ පියා රිෂාඩ් බදුදීන්ගේ පක්ෂයේ බහණ්ඩගත් සිය දිවි හානි කරගත්ත පුද්ගලයාගේ පියා මොහමඩ් ඉබ්‍රාහිම් ඔහු සමග රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් බිස්නස් කරන මේ පුද්ගලයා රිෂාඩ් බදුදීන් ඇමතිතුමාගේ උපදේශකයෙකු හැටියටත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන මේ සිය දිවි නසාගත්ත ඉබ්‍රාහිම් ඉන්සාබ් වසර කීපයක් රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හැටියට රිෂාඩ් බදුදීන්ක වැඩ කරලා මැරිච්ච මේ පුද්ගලයා එක්කත් රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරපු බවට අපට තොරතුරු තියෙනවා. මන්නාරමේ හිටපු മന്ത്രി අයිබ් භාජ්‍යාර්ගේ පුතා විවාහ වුණේ රිෂාඩ් බදුදීන්ගේ නංගියෙක්. එයා අය ඔය මනි ලොන්ඩරින් අරම වලට පහුගිය දවස්වල හවු වෙලා රටින් පැනලා ගිහිල්ලා දැන් කැනඩාවල තමයි ඉන්නේ. රිෂාඩ්ගේ නංගි විවාහ කරගත් පුද්ගලයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ බෝම්බ සිද්ධිය වෙලාවේ වසර තිර ගත වෙලා හිටපු කෙනෙක්. රිෂාඩ්ගේ මස්සිනා මෙයක් අත්අඩංගුවට අරගෙන ඉන්නේ. මීට අමතරව රිෂාඩ් බදුදීන් මැතිතුමාගේ ඉතාම ළඟ හිටපු සගයේ මැරෙන්නේ සර්පෙක් කා. ප්‍රදේශයේ ජනතාව කියන්නේ මේ නිප්‍රාස්ගේ නමින් රිෂාඩ් බදුදීන්ගේ විශාල දේපළ සංඛ්‍යාවක් තිබිලා ඒව නැවත ලියාගන්න යෑමේදී ඇති වෙච්ච ප්‍රශ්නයක් උඩ සිප්‍රස් මැරුවයි කියන්නේ. ඒ පිළිබඳ මූලික පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරලා අතරමඟ නවත්තලා තියෙනවා. රිෂාඩ් බදුදීන්ගේ පවුලේ අයගේ නම මේ මන්නාරමේ අක්කර 3000ක් වෙන දූපතක් අරන් තියෙනවා. මේ සඳහා ඔහු රුපියල් මිලියන 240කට වඩා වියදම් කරපු බව ඔප්පුවල තියෙනවා. රිෂාඩ්ගේ මේ මන්ත්‍රීවරු 5 දෙනාට බයේ අගමැති රනිල් වික්‍රමසිංහ සියලුම වංචා දූෂණ හොරකම් වසන් කරනවා. අන්තවාදී ත්‍රස්තවාදීන් හා රිෂාඩ් බදුදීන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.
එතුමා යාපනයෙන් අනාථ වෙලා අත්තලම ඇවිල්ලා ඉදි මම තමයි කොළඹට එක්කරගෙන ආවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පොඩි රස්සාවක් දුන්නා. එයා ශ්‍රී ලංකාවේ කෙඳිකටම හිටියේ. මම තමයි එයාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් ගත්තේ. අපි කියන්න ඕන තැන් වලට කිව්වා. හැබැයි මොකක්වත් වෙන්නේ නැති හින්දා තමයි අපි හිතේ මේ වගේ තීරණාත්මක වෙලාවක මේ මිනිස්යාව හෙළිදරව් කරන්න ඕන. දැන් අත ඇහැරලා මේකට මොනවා හරි කරපල්ලා කියලා තමයි අපි කියන්නේ. පොන්සේක වාක්‍ය වගේ කෙනෙක් ආරක්ෂක අනතුරට කියන්නේ මොකක් හරි කරවලට එනවාද? පොන්සේකා මැතිතුමා ඔය යුද්ධයේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවම අමනාප කරගෙන තමයි නීති අහසාමයේ වගේ මේ මේකකදී එතුමාට අපක්ෂපාතීත්වයට කරන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. තවහිත් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලමින් පාර්ශ්ව කිහිපයක් අද ආරක්ෂකංශ වෙත පැමිණිලි ඉදිරිපත් කළා. පොලිස් මුලස්ථානයට පැමිණිලි කරමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ එම සංවිධානවල පිරිස් රසවාදී ක්‍රියාවල නිරත වන බවට පැහැදිලි සාක්ෂි පවතින බවයි. තවහේ ජමත් සංවිධානය තහනම් කරන ලෙස එල්ලමින් පොළොන්නරුව ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල පූජකින් ලේකම්වරුන් සහ සභාපතිවරුන්ද පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සංදේශයක් භාරදීත් වෙනවා. මේ අතර ත්‍රස්තවාදයට සහාය දෙන සියලු ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බව සිලෝන් තවහිත් ජමාත් සංවිධානයේ මහලිකම් අබ්දුල් රාසික් මහතා පවසනවා. ඔහු මෙලෙස අදහස් පළ කළේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවහිත් ජමාත් අවුලක් දැන් සිදුවෙමින් පවතින්නේ. තවහිත් ජමාත් මොකද්ද, ජාතික මොකද්ද, ශ්‍රී ලංකා මොකද්ද, සිලෝන් මොකද්ද, එක්සත් මොකද්ද කියන ඒ පටලවිල්ල නිරාකරණය කරන්න අපි පොලිසියට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවායි කියන එකත් ඒ විශ්ලේෂණාත්මක වාර්තාවක් අපි ඉදිරිපත් කරනවායි කියන එකත් මෙම අවස්ථාවේදී අපි ප්‍රකාශ කරලා පැමිණි. ජහරාන්ගේ ප්‍රධාන ගණයේ තවත් සහායකයෙක් ඉන්නවා, නෞෆල් මෞලවිතුමා කියන පුද්ගලයා. මේ පුද්ගලයා තමයි දැන් දෙවැනි ප්‍රහාරයේ ත්‍රස්ත ප්‍රහාරයට සූදානම් වෙලා සිටිනවායි කියලා විදේශ ඒජන්සි වාර්තාවන් සඳහන් කරනවා. ඒ සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. ඔහු පිළිබඳව දැන් දැඩි විමසිල්ලක් කරන්න ඕන අපේ ආරක්ෂක අංශයේ. ඒ සඳහා අපි සහයෝගය ලබා දෙන්න සූදානම්. ඒ වගේම ජහරාන්ගේ මල්ලි ජෙයිනි කියන පුද්ගලයාත් ජහරාන් සමග මෙම අන්තවාදී මේ IS ත්‍රස්තවාදී සමග කටයුතු කරන පුද්ගලෙක්. මේ පුද්ගලයන් තිදෙනා අති භයානකයි. ජහරාන් පිටිපස්සේ ඉන්න දේශපාලකයා කවුද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ජහරාන් පිටිපස්සේ කවුරු හරි දේශපාලඥයෙක් හිටියා නම් කවර පැලැන්තියේ දේශපාලඥයෙක් වුණත් ඔහුට මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රහාරයෙන් ජහරාන් මිය ගියාද? මේ ප්‍රහාරයෙන් ජහරාන් මිය ගියයි කියලා රාවයක් යනවා. අපි 100% මේ පින්තූර පිළිගන්නේ නැහැ. ත්‍රස්ත ක්‍රියාවන් හසුරුවන පුද්ගලයන් ඒකේ නායකත්වයේ වගකීම බාර ගන්නා පුද්ගලයන් මුලින්ම මරාගෙන මැරෙන ප්‍රහාරවලට ඉදිරිපත් වෙන එක තාර්කික කරුණක් නෙමෙයි. ඔය IS එකෙන් දාපු පින්තූරයක් තියෙනවා 8 දිනක් ඉන්න. එතන ඉන්නේ සහරාන්. එතන ඉන්නේ මූණ නිරාවරණය කරගෙන ඉන්න පුද්ගලයා තමයි සහරාන්. සහරාන් කියන පුද්ගලයා IS සංවිධානයත් එක්ක සම්බන්ධතාවය පැවැත්වුවා කියලා ඔබතුමාලා දැනගන්නේ කොහොමද? ජහරාන් කියන පුද්ගලයා 2016 වසරේදී ඔහුගේම මූණු පොතේ ඔහු IS වලට සාපේක්ෂව මතපල කරන්නට පටන් ගන්නවා. ජිහාද්වාදී සංකල්ප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන් ගන්නවා. ඔහුගේ මූණු පොත සම්පූර්ණයෙන්ම අපේ රටේ බ්ලොක් වුණේ දවස් 4-5කට කලින්. මෙතර ජමියතුල් උලමා සංවිධානය අද පසරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. මෙවන් විනාශයක් කළ අය ඉස්ලාමයට පටහැනි පාපිෂ්ඨයන් වේ. මෙම මිලේච්ඡ අයුරින් ත්‍රස්තවාදීව ප්‍රහාරයට ලක් කරමින් අහිංසක ජනයා ඝාතනය කළ එම කුරිරු ත්‍රස්තවාදීන් අපගේ ප්‍රජාවට අයත් වූවන් නොවන බවත්, ඔවුන්ගේ මලසිරුරු බාර ගැනීමට අප සූදානම් නොවන බවත් මෙහි තරයේ අවධාරණය කරන්නෙමු. මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරලා සැකලෙස දැන් නම් කරලා තියෙන ඒ පුද්ගලයන් ගැන අපේ ජනතාව කාතන්කොඩි ඉඳන් ඒ පොලිසියට සහ ඒගොල්ලොට විරුද්ධව ഘോഷණ පවත්වලා තිනවා, අත්තනෝඩ ගන්න කියලා තිනවා. ඒ හැර මේ රටේ තියෙන ආරක්ෂක අංශයට දිගටම අපි දැනුම් දීලා තිනවා. අපේ රටේ ආරක්ෂාවට කවුරු හරි මොන ආයතන වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඒ ආරක්ෂාවට බාධා වෙන ඔක්කොම සංවිධානයේ තහනම් වෙන්න ඕනේ කියලා මතින් අපි. මේ අතර සිංහල විමුක්ති පෙරමුණේ සභාපති පූජ්‍ය අක්මිමන දයාරතන හිමියන්ද පොලිස් මුලස්ථානයේ වෙත ගොස් පැමිණිල්ලක් සිදු කළේ ඇති වූ ප්‍රහාරවලට වගකිව යුතු දේශපාලනඥයින් වහා අතඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මේ සියලු දේවල්වලට සහයෝගය දෙන අන්තවාදීන් තමයි මේ රටේ මුස්ලිම් මැති ඇමතිවරු. එහි ප්‍රධානම පුද්ගලයන් 3 දෙනෙක් පිළිබඳව අපි නම් කරන්ට යදුනා. පළවෙනි පුද්ගලයා තමයි අසාත් සාලි, දෙවෙනි පුද්ගලයා තමයි මුජිබ රහ්මාන්, තුන්වෙනි පුද්ගලයා තමයි ඇමති රිසාඩ් බදරුද්දීන් කියන පුද්ගලයා. මේ පුද්ගලයන් 3 දෙනාම මේ සිද්ධි දාමයත් එක්කම ඍජුවම සහ වක්‍රව සම්බන්ධ වුණා. ඒ නිසා මේ පුද්ගලයන් 3 දෙනාම අත්අඩංගුවට ගැනීම වහාම සිද්ධ කරන්න නැත්නම්
මෙතනින් එහාට මේ අත්අඩංගුවට ගත්ත අය සහ මේ නීති පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මොහුනුත් අහු වෙන නිසා, මේක සමාජගත වෙන නිසා මේ අයට බලපෑම් කරලා මේ අය එළියට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉස්සෙල්ලම ප්‍රශ්න කිරීම මේ අයගෙන් පටන් ගන්න කියන ඉල්ලීම තමයි අපි කරේ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද දහවල් පොලිස් මූලස්ථානයේ වෙත ගොස් තවහීද් ජමාත් සංවිධානයේ තහනම් කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ තවහීද් ජමාත් 3-4ම ISIS එකත් එක්ක ඍජු සම්බන්ධතා තිබෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඒ පිළිබඳ ඉතාමත්ම දීර්ඝ විස්තරයක් පොලිස් මූලස්ථානයට ලබා දුන්නා. විශේෂයෙන්ම ඉදිරියේදී ඔවුන්ගේ සැලසුම් සහ ඔවුන් නැගෙනහිර පල්ලිවල බෙදලා දේශන පවත්වලා මේ සම්බන්ධව ලැබිලා තියෙන තොරතුරු සම්බන්ධව. තවම මේ රජයට බැරි වෙලා තියෙනවා මේ තවහීද් ජමාත් සංවිධාන තහනම් කිරීමට. ඒ තහනම් කිරීමට බැරි වෙලා තියෙන්නේ කිනම් දේශපාලනික බලපෑමක් මතද කියන එක අපට දැන් ගැටලුවක් වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරණේ සිහිනේ ඉඳගෙන මේ රට අවදානකරපත් කිරීම සහගහන අපරාධයක්. මේ රටේ පාලකයෝ මේකද කරන්න ඕන? බැරි නම් ඇත්තටම දීලා යන්න මේක කාට හරි. මේ වෙනකොට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් හදනවා. මේ විශ්වවිද්‍යාලය සෞදි ෂරියා මූලස්ථානේ සම්බන්ධ වෙලා හදන්නේ, වහප්පාදී උගන්වන්නේ, උම් අල් කුරා කියන යුනිවර්සිටි එකට සම්බන්ධවයි මේකට සම්බන්ධ වීම තියෙන්නේ. මේක තියෙන්නේ මක්කම. ඒ වගේ ලෝකයේ ෂරියා නීතිය සම්බන්ධ උගන්වන විශ්වවිද්‍යාලයක් මේක. මේක සම්බන්ධ උගන්වන්නේ වහප්පාදී අන්තවාදී ඉගැන්වීම් තියෙන ડોක්ටර් අබ්දුල් රහමාන් බින් කියන එක්කෙනත්, ડોක්ටර් ෆයිසල් ඩාවුස් අල් මුවාමි කියන අය. අද මඩකලපු විශ්වවිද්‍යාලයේ වෙනම ෆැකල්ටියක් තියෙනවා ෂරියා නීතිය සම්බන්ධව. මේ විශ්වවිද්‍යාල තහනම් කරන්න ඕන, අන්තරේ එළියට වහින්න ඕන. නැවත ISIS එකක් නෙමෙයිද මේ හදන්නේ? හිස්බුල්ලා සභාපති, ඔහුගේ මල්ලි තමයි අහමඩ් හසින් හිස්බුල්ලා කියලා කියන්නේ. ඔවුන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ෂේයික්ලා 15 දෙනෙක් මේකට මුදල් වියදම් කරලා තියෙනවා. 2017 කාත්තන් කුඩිවල ওই තවහීද් ජමාත් අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුමේ මහමොලකරු ජාතික තවහීද් ජමාත් එක්කේ ඔය සහරාන්ව ආරක්ෂා කර හිස්බුල්ලා. පාස්කු ඉරිදා එල්ලෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය තවත් පුද්ගලයන් රසකගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඉන් ප්‍රධාන අවමංගල්‍ය උත්සවය අගරාදු ගුරු අතේතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන කටුව පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්තුණා. කටාන කටුව පිටිය දේවස්ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අදත් අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම දේවස්ථාන භූමියේදී දේව මෙහෙයන් පැවැත්වුණා. අනුමනයන්ගේ ඇසිදිරියෙහි ඔවුහු මිය යන්නාක් මෙන් වූව ඔවුන්ගේ මරණය විපත්‍යක් මෙන් පෙනුනි අනුමනයන්ට. ඒ නිසා අපිටත් යම් දවසක මරණය උරුම වන බව සිතමින් අපි ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ තුල සැනසෙන්නට උත්සාහ කරනවා. අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනුවෙන් ප්‍රදේශයවට දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබුණා. දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ කටුව පිටිය සෙල්ලකන්ද සුසාන භූමියේදී. එමෙන්ම තවත් දේහයන් කිහිපයක් ඩේවිඩ් වත්ත සුසාන භූමියේ මිහිදන් කෙරුණා. මෙතර පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ මුණුපුරෙක් වන සයාන් චෞද්‍රි නැමැති වයස අවුරුදු 8ක දරුවෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මියගිය ස්ථානය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ. දේහය ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ එරටට රැගෙන ගිය අතර එහිදී ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණා. මුහුණ ආවරණය වනසේ බුර්කා පැළඳීම මෙරට තහනම් කළ යුතු බවට මෙවැනි විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන මෙලෙස ගමන් ගන්නා පුද්ගලයන් කෙරෙහි මේවන විට සිවිල් වැසියන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඔවුන්ට විරෝධය පළ කිරීමටද ඉදිරිපත් වන අයුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම දර්ශන සාක්ෂි සපයනවා.
බසෙන් බස. මේ රටේ ඊජක් තියෙනවා. දැන්ම දෙන්නවනේ. ඔක් ගලවන්න හොඳ නෑනේ. අපි පාරේ යන්න ඕනේ. ඔගොල්ලෝ ලංකාවේ ලංකාවට ඕක අදාල නෑනේ. ඔක් ගලවන්න. ඉතින් අපි බයෙන් යන්නේ නේ. ඔන්න අපි දන්නේ නෑනේ කවුද කියලා. වීඩියෝ ගන්න මම. ඔය ගලවන්න කරන්න දෙයක් නෑ. බුර්කාවක් පැළඳ සැක කටයුතු ලෙස හැසිරුණු අයකු වත්තල මාර්ගයක ගමන් ගනිද්දී පෙරේදා සවස ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂා කිරීමේදී පිරිමි අයකු ලෙස බුර්කාවක් පැළඳ සිටින බවට හෙළි වුණා. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ මෙම පුද්ගලයා බුර්කාව පැළඳ මෙලෙස පැමිණ තිබුණේ ඔහුගේ අනියම් බිරිඳ හමුවීමට බවයි. කෙසේ වෙතත් වත්තල පොලිසිය අත්අඩංගුවට පත් ඔහු පොලිසිය ඉහළම නිලධාරියෙකුට ඇති ඥාති සම්බන්ධතාවය මත වහම නිදහස් කෙරුණා. මේ අතර පාතාලකල්ලි සමාජිකයන්ද බුර්කාව පැළඳ විවිධ අපරාධවල නිරත වූ බව පසුගිය කාලයේ ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබුණා. පොලිස් වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල පාතාලකල්ලි නායකයෙකු වූ මාමස්මිනම් පුද්ගලයාද බුර්කාව තුළ සැඟවෙමින් විවිධ අපරාධවල නිරත වූ බවට ආරක්ෂක අංශ තොරතුරු තහවුරු කරගත්තා. බදුල්ල මහ රෝහලේ අද පෙරවරුවේ බුර්කාවකින් සැරසී සිටි අයකු පරීක්ෂා කිරීමට යාමේදී රෝහලේ සිටි පිරිස මෙලෙස නොසන්සුන් වුණා. මේ සමග බුර්කාව පැළඳීම විවේචනයට ලක් වුණා. සම්පූර්ණම මෝහන වැසීම අපේ ආගමේ අනුමත කරලා නැහැ. ආගමේ අනුව මෝහන දකින්න ඉඩ දෙන්න ඕනේ කියන. ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ජනතාවට දැනුම් දෙයි අනිවාර්යයෙන්ම මේක ඉවත් කරගන්න කියලා. දැන් ඊයේ පෙරේදා වත්තල හම්බුණා පිරිමි කෙනෙක් බුර්කාව බැඳගෙන එනවා. ඉතින් කවුද මේකෙන් වහගෙන යන්නේ කියලා කාටවත් කියන්න බෑ. තමන්ගේ අනන්‍යතාවය අනිවාර්යයෙන් මූණෙන් තමයි පෙන්වන්න පුළුවන්. දැන් මූණ අනිවාර්යෙන් මැරෙන්න ඕනේ. ඉතින් අපි රජයට විශේෂම ඉල්ලා සිටිනවා බුර්කාව තහනම් කරන්න කියලා මුස්ලිම් කාන්තාවත් එක්ක අපි වැඩ මුස්ලිම් ජනතාව කතෝලික ජනතාව සමග සිංහල බෞද්ධ ජනතාව සමග තාම මිත්‍රත්වෝ හිට. එතකොට ඔය කළු ඇඳුම් කෙලිය තිබෙත් නෑ, ඔය මූණ වහන හුටපටේ තිබෙත් නෑ. මම දැක්ක අද පත්‍රයේ දාලා තියෙනවා පිරිමියෙක් මූණ වහගෙන ගිහිල්ලා පෙම්බතියෙද කොහෙද හුඟ කාලෙකින් හම්බෙන්න බැරි වුණාද මොකද්ද කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ හොඳයි ප්‍රසිද්ධ තැන් වලට එන අය මේ මූණ වහන එක මේ නොකර ඉන්නේ. බුර්කාවෙන් ඔබ වහාම නිදහස් විය යුතුයි. අපි එක්ක මූණට මූණ ඇස් දෙක බලාගෙන කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕනේ. අපිත් එක්ක එකට ආහාර ගන්න පුළුවන් මුස්ලිම් සමාජයක් අපිට ඕනේ. සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕනේ. අරාබි භාෂාව කතා කරන මුස්ලිම් සමාජයක් නෙමෙයි ලංකාවේ අපිට ඕනේ. කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහත්තයාට අශෝභන ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නය තමයි බුරුකාවක් ඇඳගත්තු එක්තරා කාන්තාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනවා. මේ ඇතුල් වෙන අවස්ථාවේ ලේකම්තුමා එතන හිටපු නිලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා බුරුකාව ඇඳගෙන කාටත් එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න කියන මූණ පෙන්වන්න සැකෙන් ඉන්නවා ඒ මූණ ආවරණ කරලා අඳින කාන්තාවෙකින්. අපේ ඉල්ලුම පොදු ස්ථානවලට යනවා නම් මූණ ආවරණ කරන්න එපා කියන ඉල්ලුම. මේ හේරියල් අස්රප් ඇමතුමියගේ පින්තූරය මේ තියෙන්නේ. ඇය තමන්ගේ ඔළුව වසාගෙන තියෙන සාරි පොටේ සෞදි අරාබිය කියලා කියන්නේ සර්යා නීතිය ක්‍රියාත්මක වෙන බලවත්ම රට. මේ බලවත් රටේ ඔටුන්නෙහිමි කුමාරයාගේ කුමරිය මේ ඉන්නේ. මේ කුමරිය ඇඳලා ඉන්නේ කොහොමද? සාමාන්‍ය විදියට. එතකොට අපේ රටේ ඉස්සර කාන්තාව හැසිරුණු විදිය මේ. එතකොට මේක වර්ධනය වෙමින් ඇවිල්ලා අන්තවාදී වෙලා ඔළු හොදලා මෙන්න මේකට එනවා. මේ එන්නේ අන්තවාදීකේ අවසාන කොටස හැටියට. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග රටේ මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයට වඩා වැඩි අවබෝධයක් විපක්ෂයට ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද චෝදනා කළා. ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ඒගොල්ලෝ
අවම වශයෙන් අවුරුදු දෙකකවත් කැපීමෙන් ක්‍රියාත්මක විය යුතු අවශ්‍යතාවයක් තියෙනවාද? හැබැයි කර කර ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයි රජයට. නැවතත් ඔබතුමාට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක් වෙන්න වෙයි නේද මේ රටේ මේ දැන් තියෙන තත්ත්වය අනුව? ඒ සුසංයෝගය නම් ආපහු වෙන එකක් නැහැ. මොකද ඒ සුසංයෝගය ආපහු ආවොත් ඒක ඉවර වෙන්නේ ආපහු මම හිරේට ගිහිල්ලා. ඒක ප්‍රායෝගික වෙන්නේ යථාර්ථයක් වෙන්නේ. අපේ දේශපාලන මොන ප්‍රශ්න තිබත් ඔබතුමාලා රට වෙනුවෙන් කියන අවස්ථාවක් આવුත් එක් වෙන්න වෙනවනේ. ඔව්ද රට වෙනුවෙන් තමයි අපි වැඩ කරේ. රට වෙනුවෙන් තමයි හිරවත් කෑවේ. ඒක සරත් ෆොන්සේකා විතරක් ඒකට කැප වෙලා මදීනේ. තවත් පුවත් කිහිපයක් සමගින් දැන් රටවට ආහිරු. රටවට ආහිරු. පසුගියදා එල්ල වූ ප්‍රහාර මාලාවේ නනතුරුව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අස්ගිරි මල්ලතු දෙපාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කොළඹ අගරදුගුරු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද සිදු වුණා. වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ ගවඝාතකාගාරයක අපද්‍රව්‍ය වලක් පිරිසිදු කිරීමට ගිය වවුනියාව නගර සභා සේවකයන් සිව් දෙනෙකු විෂ වායුව ආග්‍රහණය වීමෙන් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාගේ ඥාති සහෝදරයෙක් විසින් මෙම ගවඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි වවුනියාව නගර සභාවේ නගරාධිපතිවරයා සඳහන් කළේ. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාකිස්තාන ජාතික සංක්‍රමණිකයන් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙතගෙන විතිබෙනවා. අදාළ පිරිස පාකිස්තානයේ ඇති යුදමය වාතාවරණයේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙරටදී රැකවරණ ලැබන බවටයි වාර්තා වන්නේ. රටවට හිරු. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව කෙරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජනිතම රාත්‍රියේ 9:55ට. අයිබෝන්.